ගප්සාවීම කියන කාරණයට හේතු වෙන්නේ මොකක්ද? එක ගප්සාවීමක් වුණා කියලා හරියට කලබල වෙන්න ඕනේ නැහැ. يعني නැවත නැවත ගප්සාවීම කියන තැනදි තමයි චුට්ටක් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. සමහර මිස්කැරේජස් තියෙන අතර එක මිස්කැරේජ් එක ටෙස්ට් කරලා රිපෝට් එක එනකොට ඒක කැන්සර් එකක් කියලා එන්න පුළුවන් අම්මට. ඒකයි සල් මේ විශේෂ දු ප්‍රතික්‍රම ක්‍රම වලට ඇවිල්ලා මොනින් ගොඩ යන්න බෑ. මොකද නැවත 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 මිස්කැරේජ් වෙන්න වෙන්න ගර්භාෂයේ හානි ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් කොහමද සැපසනීප කොහමද? ඔහොම තමයි හැමෝම අහන්නේ නේද? එකිනෙකා හම්බුනාම ඉතින් මේ 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 නිරෝගීකම කියන කාරණය තමයි අපි දන්න විදිහට උතුම්ම සම්පත කියලා අපි දන්න කාරණයක්. විශේෂයෙන්ම මේ සමාජයේ හිතවතුනේ බොහෝ වෙලාවට මේ මදසරු භාවය කියන කාරණය දුර්මතයක් විදිහට පවතිනවා. මේක රෝගී තත්ත්වයක් කියලා. හැබැයි ඩොක්ටර් චන්ලින් වැඩසටහන් අරඹපු ප්‍රේක්ෂක ඔබට මේ වෙනකොටත් ඔබ දැනුවත් වෙලා තියෙනවා මේ මදසරු භාවය කියන්නේ රෝගී තත්ත්වයක් නොව එය එක්තරා විදිහක ගැටලුකාරී තත්ත්වයක් කියන බව. ඉතින් ඒ විදිහට ඩොක්ටර් චැනලින් අරඹපු ප්‍රේක්ෂක ඔබව අද දවසේදී දැනුවත් කරන්නට චීනය, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි විවිධ රටවල්වල වසර ගණනාවක පළපුරුද්ද ඇති වෛද්‍යතුමා ඔබ හමුවට අදත් අපි එක්කරගෙන ආවා. නලතර තාක්ෂණය සහ කල්ල වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර මහත්මයා අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි, අපි පසුගිය වැඩසටහන්වලදී නලදරු තාක්ෂණය, ඒ කියන්නේ මදසරු භාවය, මේ පිළිබඳ කරුණු කාරණා බොහොමයක් අපි දැනුවත් කරා ප්‍රේක්ෂකයන්ව. ඉතින් අද දවසේදී අපි කතා කරන්න හිතුවා මේ ගබ්සා වීම වර්තමානයේ සහ බොහෝ විට දක්නට ලැබෙන කරුණක් තමයි මේ ගබ්සා වීම. ගබ්සා වීම කියන කාරණයට හේතු වෙන්නේ මොකක්ද කියන කාරණේ අපි අද වැඩසටහන ආරම්භ කරන්න. ගැප්සාවීම කියන එක අපි ගත්තහම මේකේ අර්ථ දැක්වීම් ගොඩක් තියෙනවා. ගැප්සාවීම කියන එකට ගැප්සාවීම අපි සරලව ගත්තොත් එහෙම දැන් අපි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ බබෙක් හම්බෙන ගියාට පස්සේ සති ගාන අනුව සති 20ක් සති 20ට වැඩි අනුව කියන මලදරු උපතක් වෙනවද? කියන ප්‍රති 20 වැඩි වෙනකොට බබා ඇබෝෂන් වත් කියන්නේ එකක්. අති විසර අඩුවනොත් බබා අබෝෂන් කියන්නේ එක. සාමාන්‍ය අපි සාමාන්‍ය ගැප්සාවීමක් කියලා කියන්නේ ගොඩක් කර සති විසර අඩු. අති විසර වැඩි වෙනකොට අපි කියන්නේ මලදරු උපත කරමු. ඒක ඇත්තටම ඒක අර අපි හදාගත්ත ඩිෆිනිෂන් එක. අර දැන් නමුත් ඒක මොකද සමහර රටවල වල අවුරුදු මාස 20 සමහර රටවල මාස 6ක් මාස සති 24ක් ගියත් සමහරට දරුවව රැක ගන්න බැක එක රටවල තියෙන ෆැසිලිටීස් අනුව දැන් සමහර රටවල තියෙනවා සති 20නොත් බබාල බේර සති 18න් ඉපදිච්ච බබාලත් බේරගත්ත අවස්ථා අපි අහලා තියෙනවා. එතකොට ඒ තැනදී එක ගැප්සා වීමක් වෙන්නේ නැහැ. ඒතර මේ ගැප්සා වීමකින් අර්ථ දැක්වීම ඇත්තට මේ එක එක රටවල තියෙන මේ සෞඛ්‍ය ෆැසිලිටීස් අපි කියන සෞඛ්‍ය يعني කොච්චර බබෙක්ව ඉන්කියුබේටර්ස් ඒ බබාව ඇඟින් ශරීරයෙන් එළියේදී බබාව රැක ගන්න පුළුවන් හැකියාව කොච්චර තියෙනවද කියන එක මත මේ ගප්සා වීම අත දැක්කීම වෙනස්. ඒක සමානලට තව වරුදු ගානක් යනකොට මේ ගප්සා වීම අත දැක්කීම පොඩක් අඩු වෙනත් ප්‍රනමුත් ඒක නිසා අපි ඒක රෆ්ලි නිකන් තියාගමු. නමුත් ගප්සා වීම කියන සරලව කිව්වොත් කුසට ආපු දරුවෙක් ඒ નિયમિત කාලේ ඉන්නේ නැතුව කුසෙන් එළියට ගිහිල්ලා ඊට පස්සේ බබාට එළිය සර්වයිව් වෙන්න බැරුව මැරෙනවා. ඒතර ඒක දර ගැප්සා වීම යනකොට සමහර බබාට හાર્ට් එක වැඩ කරන බබෙක් වෙන්නත් පුළුවන්. අපි තාම සරලව කතා කරා හાર્ට් එක වැඩ කරන්නේ නැති බබෙක් ගර්භාෂයෙන් එළියට ගියා වෙන්නත් පුළුවන්. සමහර යන බබා හොඳ නැති බබෙක් වෙන්නත් පුළුවන්. ඒ බබා හොඳ බබෙක් වෙන්නත් පුළුවන් යන බබා. සමහර ලාවට බබත් එක්ක මෝටර් බෑග් එක සම්පූර්ණයෙන්ම ගියා වෙන්න පුළුවන්. සමහර ගැප්සා වීම බබා කොටසක් ගිහිලා කොටසක් ගර්භාෂය ඇති වෙන ගැප්සා වීම වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ වගේ ගැප්සා වීම අපි අපි සරකොත් මිස්කැරේජ් කියන ඒවා කම්ප්ලීට් මිස්කැරේජ්, ඉන්කම්ප්ලීට් මිස්කැරේජ්, ෆුල් මිස්කැරේජ්, මිස් මිස්කැරේජ් එක හાર્ට් බීට් එක නැති වෙලා යන එක එක අර්ථ දැක්වීම් දීලා තියෙනවා. දැන් මොකක් වුණත් අන්තිමට එකෙන් අපිට එන්නේ අදහස තියෙන්නේ දැන් එක ගැප්සා වීමක් වුණා කියලා දැන් ගොඩක් කට්ටිය එක ගැප්සා වීමක් වෙච්ච ගමන් හරි කලබල වෙනවා. ඒක නිසා මේක මේ එක ගැප්සා වීමක් වුණා කියලා හරියට කලබල වෙන්න ඕනේ නැහැ. සහ මේක එකම තියෙන මෙඩිකලි පෙන්නලා තියෙනවා. දැන් පළවෙනි මාස 3ේදී ගැප්සා වෙන්න හේතු වෙන සාධක, දෙවෙනි මාස 3ේදී ගැප්සා වෙන්න හේතු වෙන, අන්තිම කාලෙදී ගැප්සා වෙන්න හේතු වෙන. මේව ගත්තාම මේ
පොඩි වෙනස්කම් තියෙනවා. يعني පළවෙනි මාස තුනේදී ගැප්සා වෙන්න හේතු වෙන හේතු නෙමෙයි දෙවෙනි කාලේ. දෙවෙනි කාලේ වෙනුවේ තුන්වෙනි කාලේ. ඒ නිසා යම් අදහසක් ගන්න පුළුවන් කොයි කාලෙද ගැප්සා වීම කියන එක අනුව මොන වගේ හේතුවද 100% කියන්න බෑ නම මොන වගේ හේතුවක් නිසා මේ ගැප්සා වෙනවද කියලා ප්‍රිය අදහසක් ගන්න. නමුත් මේක මුලින්ම කියන්න ඕනේ දේ තමයි මේ ගැප්සා වීමේ ඇත්ත කතාව කිව්වොත් මේ රිසර්ච් වල පෙන්නලා තියෙන ඩේටාස් සාමාන්‍ය ජනගහණයෙන් හිතනකො අද ෆර්ටයිල් කපල් 100ක් උත්සාහ කරොත් එහෙම දරුවෙක් හදන්න. ඒ කියන්නේ අද නිරෝගී අම්මයි තාත්තලා 100 දෙන්නේ. මේ කට්ටිය මොකද ගැටලු නැති කට්ටිය අද උත්සාහ කරොත් මේ මාසෙ සාමාන්‍ය අපි මාසයක් ගිහිල්ලා චෙක් කළ බැලුවොත් මේ කට්ටිය කීදෙනෙක් ප්‍රෙග්නන්ට් කියලා. ඕකෙන් 15ක් නිසා ප්‍රෙග්නන්ට්ලා ඉන්නවා. 80ක් ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ. නමුත් දෙකින්ද කවුරුත් කලබල වෙන්න අනිත් පැත්තෙන් මට කියන්න ඕනේ එක මාසයක් උත්සාහ කරලා ප්‍රෙග්නන්ට් වුනේ නැහැ කියලා බඳලා කලබල වෙන්න දෙයක් නැහැ. ඒක වුණාට මාස කීපයක් ඒක තමයි අවුරුද්දක් බලන්න දීලා තියෙන මිනිමම් මේකයි. නමුත් දැන් මේ ඉතිරි 80ට මොකද වෙන්නේ? ඔක තමයි හරි ලස්සන කතන්දරේ. මේ රිසර්ච් එක පෙන්ලා තියෙනවා මෙන්න මේ 80ෙන් තව 50කට ඇත්තටම ශුක්‍රාණු බිත්තර ඇඟ ඇතුළේදී එකතු වෙනවා. හැබැයි ඒ හැදෙන යුක්තාණු හරි කලලේ ඇවිල්ලා ගර්භාෂයේ ඇලීමක් සිද්ධ වෙන්නේ නැත. නමුත් ඇලුනත් ඒකට ඔබගේ දැහැම ඇදින ක්‍රියාවලිය මුල ඇදින ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැතුව මේගොල්ලන්ගේ pH හැදුනාට ඒක මාසෙන් ඒගොල්ලෝ අපි 100ට 80 කට්ටියට මාස අන්තිමට pH හැදෙනවනේ pH හැදෙන පස්සේ ඒගොල්ලෝ මාසෙක දී වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ආර්ථ රුධිරය එකතු වෙන පටක අරගෙන චෙක් කරනකොට ඒ පටකවල තියෙනවා අර කලලේ හැදිච්ච 50. ඒතර මේ ගැප්සාවෙම එච්චක 100ක් ගත්තොත් 51 අපි නොදැනුවත්ව වෙන ගැප්සාවෙම ගණන් කරන්න බැරි තරම්. ඒතර තරලකොත් දැන් මේ කපල් එකක් කප යවල 100ක් මේ වගේ ට්‍රයි කරනකොට මේ ජීව 100ෙන් 50කටම ගැප්සාවීමක් වෙන්න පුළුවන්. එච්චර දක්වා මේක යන්න පුළුවන් රිසර්ච් වල පෙන්දේ. මේ කල්ලේ කොටස් මේක ඇතුලේ තියෙනවා. ඇවිල්ලා යම් එක හේතු පස්සේ කතා කරමු අපි හේතු යම් යම් හේතු නිසා කල්ලේ හේතු ගර්භාෂය හේතු නිසා මේක ගර්භාෂයට ඉම්ප්ලාන්ට් වෙන ඇල්ලීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගැප්සාවීම් කෙනෙක් ගැප්සා වුණා කියලා දැන් මේ දැනගෙන ගැප්සාවීම් සහ නොදැනගෙන ගැප්සාවීම් ගොඩක් තියෙන පුළුවන්. ඒක ඒතරෝගේ ඒක නිසා දැන් සමහර අය ඉස්සරනම් මම අහන කට්ටියම කීපාරක් මිස්කැරේජස් වෙලා තියෙනවා. මම හොඳ සමහරට අපි නොදැනුවත් වෙලා තියෙන මිස්කැරේජ් ප්‍රමාණය කියන්නේ බෑ සමහර. ඉතාම වැඩි ප්‍රමාණයක් වෙලා තියෙනවා. සමහරට අවුරුදු 5ක් විතර ප්‍රෙග්නන්ට් වෙච්ච නැති කෙනෙක්ට 10 15 ලක් ගැප් සාවීම තියෙනවා. අපේ ඩෙෆිනිෂන් එක කලලිය ගැලවිලා යහම නම් ඒ ගැප් සාවීම ගත්තාම වෙන අපි මේ ඉන්නේ විශ් ෆර්ටිලිටි ඇන් IVF ක්ලිනික් පිළිගැනීමේ කවුන්ටරේ ඉදිරිපිට. ඉතින් හැමදාමත් වගේ අපි කියන කාරණයක් තමයි අලුත විවාහපතිවලකගේ එකම බලාපොරොත්තුව සුන්දරම බලාපොරොත්තුව දරු සුරතල් බැරීම කියලා. ඉතින් ඔබ දැනටමත් දන්නවා නලදරු තාක්ෂණය ඔස්සේ දරුවන් බිහි කළ හැකි ක්‍රම 16ක් තිබෙන බව. ඉතින් මේ නවීන තාක්ෂණය ඔස්සේ මේ වන විට දරුවන් 4000ක් පමණ මෙලොව එළිය දැකලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ ඡායාරූප එකතුවයි. ඒක නිසා මේ ගැප්සාවීම් එක ඊළඟ පොඩි දැනගත යුතු තමයි මේ රිකරන් මිස්කැරේජ්. නැවත නැවත ගැප්සාවීම් කියන තැනදී තමයි චුට්ටක් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද රිසර්ච් වල පෙන්නලා තියෙනවා දැන් එකපාරක් කෙනෙක්ට මිස්කැරේජ් වුණොත් දෙවෙනි පාර මිස්කැරේජ් වෙන chance සාමාන්‍යයෙන් 5-10%ක් ලොකු ප්‍රමාණයක් නැහැ යාට. දෙවෙනි පාර මිස්කැරේජ් වෙන තුන්වෙනි පාරේ නම් මිස්කැරේජ් chance 10-15% විතර. නමුත් හැබැයි තුන් පාරක් මිස්කැරේජ් වුණත් කෙනෙක්ට රිසර්ච් වල ප්‍රදේශය යාට ටිකක් අධික අවධානමක් තියෙනවා 30%කට වඩා අවධානමක් තියෙනවා නැවත මිස්කැරේජයක්. ඒක නිසා සාමාන්‍යයෙන් අපි රිකරන් මිස්කැරේජස් කියනවා. අපි එක ළඟ මිස්කැරේජස් තුනක් වුණාම ඒ අම්මට ඊළඟට යම් පරීක්ෂණ වගේක් අපි කරනවා මේ මිස්කැරේජ් වෙන්න හේතු මොනවද කියලා බලන්න. එතන මේ මිස්කැරේජ් වෙන්නේ කොයි විදියටද කියන එකත් වැදගත් නෑ. යා ස්වභාවිකවද වෙලා ප්‍රෙග්නන්ට් වුණාද
තැම්පත් කරන ක්‍රම හතරෙන් එකකින් ප්‍රේක්ෂණවලද නොදොර තාක්ෂණයේ ක්‍රම 12කින් එකකින් ප්‍රේක්ෂණවලද කියලා කොයි ක්‍රමෙන් හරි වුණා නම් ඔන්න ඊට පස්සේ අපි පොඩ්ඩක් පස්සෙන් ගිහලා හේතු හොයන්න ඕනේ මොන හේතු වින්දාද මේක මිස්කැරේජුනේ කියලා. එතකොට දැන් මේ අපි දැන් අපි හිතමු දැන් ඔන්න යුවලක් ඉන්න අපි නිකන් ක්ලිනිකල් කතා කරමු මේ යුවලක් ඉන්න මේ යුවල දැන් බබෙක්ටරයි සමහර අපි පේෂන්ට් ගැනම කතා කරමු සමහරක්ක් තියෙනවා එනකොට ඩොක්ටර් මට මිස්කැරේජ් 8ක් වෙලා තියෙනවා මට මිස්කැරේජ් 10ක් වෙලා තියෙනවා මට මිස්කැරේජ් 12ක් වෙලා තියෙනවා කියලා එනවා. ඒකට ඒගොල්ලෝ සමහරලාවට පරීක්ෂණ කරලා නැහැ. ඒගොල්ලෝ සමහරට ඒක ස්වභාවික වෙලා හරි මොකක් ක්‍රමයකින් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් ආවහම අපි එකපාරට මේ කෙනෙක්ට බබෙක් හදන ක්‍රමයක් යෝජනා කරන්නේ නැහැ. ඔක තියෙන දෙපැත්ත. එකක් තමයි අපි ලෝකේ භාවිතා කරන දෙකක් තමයි එකක් තියෙන ට්‍රයල් ඔෆ් ට්‍රාන්ස් කියලා එකක් තියෙනවා. අනිත් එක තියෙනවා ඉන්වෙස්ටිගේෂන් ඇඩ්වාන්ස් ෆර්ටිලිටි ඉන්වෙස්ටිගේෂන්. ට්‍රයල් ඔෆ් ට්‍රාන්ස් එකේදී කරන්නේ දැන් ඕකේ මොනවා වුණත් ගර්භාෂයයි කල්ලයයි දෙපැත්තන තියෙන්නේ. එතකොට එක්ක ගර්භාෂය ප්‍රශ්නයක් නිසා මේක වෙන්න ඕනේ, එක්ක කල්ලේ ප්‍රශ්නයක්. ඒක ට්‍රයල් ඔෆ් ට්‍රාන්ස් එකේදී කරන්නේ මේ දෙකෙන් එකක් මාරු කරනවා. එක්ක යාය ගර්භාෂයට වෙන කල්ලයක් තැම්පත් කරනවා, එක්ක යාය කල්ලේ වෙන ගර්භාෂයක තැම්පත් කරනවා සරෝගසි. ඒකෙන් අපිට යම් අදහසක් එනවා. දැන් හිතන්නකෝ අපි කල්ලයක් අරගෙන ඉවරලා ගර්භාෂයක තැම්පත් කරලා හරි ගියොත් එයාට වෙන කල්ලයක්. ඒ කියන්නේ ඒක මෙච්චර දසවිත කල්ලවල ප්‍රශ්නයක් ඉඳලා තමයි ප්‍රශ්න වෙලා තියෙන ගර්භාෂය හොඳයි යන්නේ. අපි මේ කල්ලේ අරන් වෙන ගර්භාෂයකට තැම්පත් කරලා හරි ගියොත් ඒ කියන්නේ මොකද? එයාගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් තිබ්බලා තියෙන එක තමයි. ඒක ට්‍රයල් ඔෆ් ට්‍රාන්ස්. ඒක සමහර රටවල ඒක යූස් කරනවා. නමුත් ඒකට යූස් කරන හරි ලිබරල්. ඒ කියන්නේ නීති රීති පද්ධති හරි ලිහිල් වෙන්න ඕන රටක. ඒතර ඒ ෆර්ටිලිටි සම්බන්ධව. නමුත් තදබල නීති රීති පද්ධති තියෙන රටවල ඔය කරන්න හරි අමාරුයි. ලිබරල් වෙනවාම ඒක අපිට හරි නිදහසේ ට්‍රයල් එක කරලා එනම් පේෂන්ට් කන්සෙන්ට් එක දෙනවා නම් එයාගේ දෙපැත්ත ට්‍රයි කරන්න පුළුවන්. ඒතර එක පැත්ත. දැන් සමහර අය ඉන්නවා කොක් කලලේ මාරු කරත් හරියන්නේ ගර්භාෂය මාරු කරත් හරියන්නේ. මේ මට්ටමේ අය ඉන්නවා. ඒතර ඒ කට්ටිය අන්නොන් එක්ස්ප්ලේන් වෙනවානේ අන්නොන් රිකරන්ට් මිස්කැරේජ් හේතු තව වෙනම කතන්දර වගේ තියෙනවා. මොකද වෙනම කියන්නේ. එතකොට අනිත් පැත්තෙන් ආවම රයිට් එයා ඒ වගේ ක්‍රමයකට යන්නේ නැතුව ආවොත් අනිත් පැත්තේ යාව ෆුල් ඉන්වෙස්ටිගේෂන් කරන්න පුළුවන්. එතකොට සරලපොත් එතන මහත්යගේ තියෙන වෙනම විශේෂ පරීක්ෂණ වගේ මහත්යගේ ජාන සම්බන්ධ ප්‍රශ්න බඳින්න පුළුවන්. ශුක්‍රාණු වල ෆන්ක්ෂන් ගැන අපි දැන් ශුක්‍රාණු නෝමල් රිපෝට් එක ගැන අපි ශුක්‍රාණු ප්‍රමාණය බලන්නේ. එහෙම ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය බලලා ටෙස්ට් තියෙනවා. විශේෂයෙන් ශුක්‍රාණු ඇතුලේ ජාන වල තත්ත්වය බලන ටෙස්ට් තියෙනවා. ශුක්‍රාණු ජාන වල DNA කැලි වලට කැරිලාද, ශුක්‍රාණු වල්ගේ ප්‍රශ්නයක් තියෙන ඔක්කොම ශුක්‍රාණු ඇතුළේ තියෙන මයිටොකොන්ඩ්‍රියා ව්‍යාව වැඩ කරන්නේ නැද්ද, ඇක්‍රසෝම් කියන කොටස ශුක්‍රාණු මේ ශුක්‍රාණු කියන්නේ තර ලස්සන විභයක්. ඒක එකින් එකින් කැල වැඩ කරන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ කොච්චර සර්වයිවල් රේට් එකක් තියෙන මේතර අපි කිව්ව කර මහත්යගේ හැංගිච්ච ජානක චූටි ප්‍රශ්නයක් හරි තියෙනවද? සමහර මං කිව්ව ඉතින් අන්එක්ස්ප්ලේන් ෆර්ටිලිටි 90% වඩා පෙන්නලා තියෙනවා හස්බන්ඩ්ගේ ජෙනටික් ප්‍රශ්නයක් වෙන තමයි ගොඩක් අර මේක එන්නේ. ඒ කියන්නේ අපි සමහර ඩේටාස් අපිත් රිසර්චර් දැක්කම හිතා ගන්න බැරුව මේක කොහොමද වෙන්නේ කියලා. නමුත් රිසර්චර් පෙන්නලා තියෙනවා. ඒතර අනිත් පැත්තට ආවහම අපි කාන්තාවගේ පැත්තට ආවහම තියෙනවා වෙන ගොඩක් ටෙස්ටිං වගේ තියෙනවා කරන්න මේක. රයිට්. අපි සරලව කිව්වොත් එහෙම දැන් එයා ගර්භාෂය ඇතුළේ ඉවැලුවේට් කරන්න ඕනේ. සමහර අය ඉන්නවා ඒකලෙන් ගර්භාෂය ඇතුළේ බබෙක් හදා සූසු මට්ටමේ නැහැ. ගර්භාෂයට ඇලිලා තියෙන එක එකක් තුන ඇෂර්මන් සින්ඩ්‍රෝම්. ඒකෙදි වෙන්නේ ගර්භාෂයේ ෆයිබ්‍රස් බෑන්ඩ්ස් වගේක් හැදෙනවා. හැදিলা ගර්භාෂය ඇතුළේ එකට එක ඇලෙනවා ඒ සිස්ටම් එකේ. ගර්භාෂයේ සමහරගේ පොලිප්ස් වගේ ඒවා තියෙන එක විශේෂ උත්පදවන දේවල් තියෙනවා. සමහර අය ගර්භාෂයට බෙදිලා තියෙනවා. සමහර අය ගර්භාෂයේ හැඩේ ප්‍රශ්න තියෙනවා. බබෙක් හැදෙන්න ගර්භාෂයේ හැඩේ සුදුසු නැහැ තියෙන විදිය. ඒතර සමහරගේ පටල තියෙනවා ගර්භාෂයේ ඇතුළේ තියෙන පටල. සමහර අය ගර්භාෂ බිත්තිය හරිම අක්‍රමානුකූල බිත්ති තියෙනවා. ඒතර ඒකේ බිත්තියක හැදෙන්නේ සමහරගේ ඕන්ට වඩා ඝනකම වැඩි ගර්භාෂ බිත්තිය. ඒතර මේ වගේ දේවල් සමහර අය ගර්භාෂ බිත්තිය විස බීජ. ඒතර මේකද මිස්කැරේජ් කරනවා. ඒතර මේවා පරීක්ෂණ කරන විදිහ තමයි. අපි සරලව සිස්ටරස්කෝප් එකේ පරීක්ෂණයක් කළා. ඇතුළේ බල්ලකින් පටක් අරගෙන සමහරට ඇතුළේ තියෙන සමහර පටක තිබ්බොත් අපිට පටල තිබ්බොත් කපලා අයින් කරන්න පුළුවන්. බෙදලා තියෙන සමහර ඒවා හදන්න පුළුවන් අවස්ථා එහෙම තියෙනවා. ඒතර ඒ වගේ ඒතර ගර්භාෂය ඇතුළේ බලන්න ඕනේ මේක. ලෝකයේ තිබෙන අති දියුණු නවීන තාක්ෂණය ලංකාවේ සිටින ඔබට අත්විඳිය හැකි රෝහල තමයි විෂ් ෆර්ටිලිටි ඇන් IVF ක්ලිනික් යන්නේ. ඉතින් මම මේ ඇවිත් ඉන්නේ රෝහලේ ශල්‍යාගාර 3 වෙත. ඔබට දකින්න හම්බ වෙනවා ලැපරොස්කොපි තියටර්, ඒ වගේම
IVF theater and lab, embryo transfer room. संगति प्रश्न से बबिक कार्ड पास आठ लेवल बबर लेन ले हर ले कटी है समहार बबा लोक ले कटी है बबर ले आने बबा के पिकनी वेले ले कटी के पास इवे ये हेतु बल वे टेस्टिंग सीरियस तुम्बा फेलियर्स इतने हे प्रतिशक्तिकरण पद्धति समहार प्रतिशक्तिकरण पद्धति खल आम डिटेक्ट करना आम जम के बीच खाले हमें रिजेक्ट कर एक बार वेम टेस्टिंग सीरीज आते हैं तर सरहार है विष बीज पद्धति विष बीज समहाराय तर समहार है कि गर्भाशय मसल्स प्रश्न से गर्भाशय मसल हर एक्टिव कंट्रैक्शन से सह गर्भाशय खल एलिए दाण हिटम तरह समहार है मे प्रजन पद्धति अट ऐति नोवे विनत् होमोन वर्ग तीन अभी क्या थायरॉक्सिन हार्मोन प्लेक्टिन हार्मोन लिवर के हार्मोन वकुगड़ संबंध हो देव मेन मेव इंबैलेंसेस आवाम मेके कोर्टिसोल के अब हितने मिलते कोर्टिसोल लगे हार्मोन मेव हार्मोन वेन्न पुला ಇದು ಒಂದು ಕಾಲಾಂತರ ತಿಸ್ಸೆ ಪ್ರಗತಿಚ ರೋಗ ತತ್ವಕ್ಕಿಂತ ಗನ್ನ ಬೆಹೆತ್ ವರ್ಗ ವಲಿನ್ ಓಯ್ ವಗೆ ದೇಕ್ ವೆನ್ನಕ್ ಪುಲ್ವಾ ಅತುರಾ ಬಾದಕ್ ವೆನ್ನಕ್ ಪುಲ್ವಾ ಅಂತ ಲೈಟ್ ತಮ ಓ ಏತ್ ಪುಲ್ವಾ ದನ್ ಸರ್ಲ ಗೋತ್ ತನಗೋ ಸಮಹಾರ ಬೆಹೆತ್ ತಿನ ಈ ಬೆಹೆತ್ ಗನ್ನಕೋಟ ಬೆಹೆತ್ ಗತ್ತುತ್ ಹೇಮ ತಮಾರ ಪಿಗ ಸಮಹಾರ ಫಿಟ್ ಎಕಟ ಗನ್ನ ಬೆಹೆತ್ ಸಮಹಾರ ಯೋತನ ಹಾರ್ಟ್ ಎಕಟ ಗನ್ನ ಬೆಹೆತ್ ಸಮಹಾರ ಬೆಹೆತ್ ತಿನ ಪೆನ್ನಲ ತಿನ ಈ ಬೆಹೆತ್ ಗನ್ನಗೆ ಮಿಸ್ಕ್ಯಾರೇಜ್ ರೇಟ್ ಎಕ ವೆಡಿ ವೆನ್ನ ಪುಲ್ವಾ ಏಕ ನಿಸಾ ಏಗೋಲಂಗೆ ಮಿಸ್ ಪ್ರೆಗ್ನೆನ್ಸಿ ಎಕಟ ಯನ್ನ ನಿಸ್ ಎಲ್ಲ ಏಗೋಲ ಮೇ ಸಂಬಂಧ ಪರೀಕ್ಷಣ ಕರ್ಲಿ ಬರ ವೇಲಾ මේක පොඩ්ඩක් ඒ බෙහෙත් එක්ක නවත්තන්න ඕනේ එක්කෝ එකට ඒ වෙනුවට වෙන බෙහෙතක් වෛද්‍යවරයන් ඉල්ල ගන්න ඕනේ ඒ වෙනුවට. ඒතර අපි හැමදෙස්සම ප්‍රෙග්නන්සි කරන ඉස්සෙල්ලා ඒවල ගන්න බෙහෙත් මොනවද කියලා මාරු කරනවා. දැන් මම දන්නා ඉන්නවා මේක අපි ඒක පොඩ්ඩක් ඒ පැත්තත් කියන්න ඕනේ මම මිස්කරේජ් කළා. ඒක මිස්කරේජ් එකක් වුණාම ඒකම අල්ලගෙන ජීවිත කාලෙම ගත කරනවා ඉන්නවා. මේ මම දන්නා ඉන්නවා මේ මිස්කරේජ් එක වෙච්ච කොටස අරගෙන ගිහිල්ලා ඒක වෙනම ගෙදර තැනක කෙනෙක් මරහම කරා ඒ වගේ තියලා ඒකේ පැල පැල කරලා ඒකේ බෝඩ් එකක් ගහලා දැන් මනසේ ඒකේ තියෙන ආයි ඊළඟ බබා හදන එක ගැන හිතන්නේ නැහැ මේක ගැනම දුක් වෙවි අර එහෙම එහෙම වෙන්න ඕන දෙයක් නෙවෙයි මේක මේක ශරීරයේ තියෙන පොඩි කොටසක් එකර එකතු වෙච්ච කොටසක් හැදෙන්න නැතුව ඒ දෙන්නට කැළපෙන්නේ නැහැ කියන්නේ ඒ දෙන්න ගාව ඉන්න මේ දෙන්නගේ පින නැහැ හෝ එයාගේ පින නැහැ හෝ මොකක් හරි නිසා මේක ගියා ඉතින් යට ඒක අමතක කළ දැමිය යුතු දෙයක් නමුත් ගොඩක් කට්ටියම දන්නා ඉන්නවා මේකම අල්ලගෙන ඒකම සමහරලාට මයි ෆස්ට් බේබි කියලා දාගෙන ඒක තමයි ෆස්ට් තර් සෙකන්ඩ් ඊළඟට ඇත්තට හම්බෙන එක නේ සෙකන්ඩ් බේබි. ඒතර ඒ වගේ දාගෙන තමයි ඒ වගේ සමහර අපේ මුණු පොතේ මත් දකින්න සමහර කට්ටිය එහෙම දාගෙන ඉන්නවා. ඒක ඉතින් මේ අරලා මෙයා නැහැ දැන් ඒ ළමයා ළමේකම් මොනේ නැහැ පොඩි මස් කෑල්ලක් ගියපු එක. නමුත් මේ වගේ එක අනවශ්‍ය මානසික පීඩනයක් ඒක ඊට පස්සේ ලොකු මානසික පීඩනයක් ඔක. ඒ නිසා ඒ මිස්කැරේජ් එකක් වුණාම හරි කමන්නේ නැහැ තමයි දුක හිතෙනවා. නැන් ඒ දවස් ටිකේ ඒක අමතක කළා දැන් මම එතනින් එහාට ඒක නමුත් වැදගත්ම දේ තමයි ඕකේ කෙනෙක්ට පුළුවන් නම් මේ මිස්කැරේජ් වුණාට පස්සේ අන්න යන පටක හෝ යන බබා හෝ බබායි කොටස් ටික චෙක් කරන්න යවන්න වෛද්‍යත්‍යාත්මක මේක ඥාන ප්‍රශ්නයක් නිසාද මේක ඇබ්නෝමලිටියක් ඉඳලාද මේක වෙන විස බීජයක් ගිහිල්ලාද මොකක් හරි හේතුවක් ඉඳලාද කියලා මේක පැතොලොජි රිපෝට් එකක් ගන්න යවන්න පුළුවන් නම් තමයි මේක හොඳම බැරි. සමහර ඒ සමහර මිස්කැරේජස් තියෙනවා ඇත්තට ඒක මිස්කැරේජ් එක ටෙස්ට් කරලා රිපෝට් එක එනකොට ඒක කැන්සර් එකක් කියලා එන්න පුළුවන් අම්මට. ඒක සරලවම මේ ශුක්‍රාණු බිත්තර එකතු වෙලා ගර්භාෂයේ කෝරියෝනික් කාසිනෝම කියලා හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගර්භාෂයේ ශුක්‍රාණු බිත්තර අපි ශුක්‍රාණුක බිත්තරයක එකතු වුණාම අපි හැමදෙස්සෙම හිතන්නේ මේ බබෙක්ම හැදෙන්න ඕනේ කියලා නෑ. බබෙක් කර තව හැදෙන જાති තියෙනවා. ශුක්‍රාණුක බිත්තරයක එකතු වෙලා ගර්භාෂයේ තියෙන එච් මොල් කියලා හැදෙන එච් මොල් එකේදී කියන්නේ ඒක කොටස් තියෙන පාෂල් එච් මොල් එකේදී මොනවද මිදි ගෙඩි වගේ හැදෙනවා. සමහර අය. ඒතර සමහර අයගේ චුටි ශුක්‍රාණු බිත්තරක චුටි පණුව වගේ හැදෙන අවස්ථා තියෙනවා.
සමාජ ශුක්‍රණේ ගුදේක තියෙන මම කියෝ වගේ කැන්සර් හැදෙන අවස්ථා තියෙනවා. සමහර අය රිසර්ච් වල පෙන්නන හතු වගේ පොලිප්ස් හැදෙන්නේ නැතනේ. මිස්කරජයක් වුණාමත් ඉවරුණාමත් වෛද්‍යවරයා හම්බ වෙලා ඊට පස්සේ මේක සම්පූර්ණ කොටස් ඔක්කොම ගිහිල්ලා කියලා බලා ගන්නත් ඕනේ. දැන් සමහර අය මිස්කරජ් වුණා මාස 3ක් විතර ගිහිල්ලා ඇතුලේ කැලි තියෙනවා. ඒක කැලි තියෙන මොකද මේ කැලි වලට විස බීජ ගිහින් ඉන්ෆෙක්ට් වෙලා ගර්භාෂය තුල සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා. ඊට පස්සේ ඒ ඇතුලේ ගර්භාෂය විනාශ වෙන ආයෙත් ගර්භාෂයෙන් බබෙක් හදන්න බැරි. ඒක ඇෂමන් සින්ඩ්‍රෝම් කියන අවස්ථාව වෙන්න පටන් ගන්න. ඒක ගර්භාෂය තුල ඉවරයි. ඉතින් ආයෙත් අයින් කරන අවස්ථාව වෙනකොට ඒ ඇතුලේ දැන් කියන්නේ මලපුණක් නේ තියෙන්නේ ගර්භාෂයේ සලක මේකට විස බීජ ගිහිල්ලා යෝනි මාර්ගය හරහා සම්පූර්ණ ඩිස්ට්‍රොයි කරලා ඇතුලේ ගර්භාෂය සම්පූර්ණ විනාශ කරනවා. ඒක නිසා මේ ගැප්ස් ආවීම කියන එක පැත්තකින් මේ අමතක කරන්න ඕනේ. ඊළඟ ප්‍රෙග්නන්සි එකට මේකේ මනසේ සිතුවිල්ල කර යන්නේ නැතුව නමුත් මේක සම්පූර්ණ මේ මොන જાතිය ගැප්ස් ආවීමක්ද මේක කොයි වගේද උනේ මොකද්ද උනේ කියන එක මේ නාහරියා ප්‍රසව වෛද්‍යවරේ කම්බලේ ලංකාවේ ඉන්න ඉතා දක්ෂ නාහරියා ප්‍රසව වෛද්‍යවරු මේකට ට්‍රේන් වෙලාම තියෙනේ වෛද්‍යවරු මේකල දන්නවා මේක දෙක අපේ ඒ කැල අපේ කැල නෙමෙයි ඒක නාහරියා ප්‍රසව වෛද්‍යවරෙන් විශේෂ ඒකල විශේෂ කැලක් ඒක ડોක්ටර්ස් දන්නවා ඒ කැල බලලා මොකක්ද කරන්න ඕනේ අයින් කරන්න ඕනේ තව ෆලෝ අප් කරලා බලන්න ඕනේ තව ටෙස්ට් කරලා බලන්න ඕනේ ඒගොල්ලෝ ඒ ડોක්ටර්ස් දන්නා ස්කෑන් කරා මේක මොකක්ද ඒක නිසා මේ ටික ඒක හරියට බලන්න ඒක නිසා මේ ගැප්ස් ආවීම කියන එකට තව ට්‍රීට් තව අපි අනිත් පැත්තෙන් ආවම මේ PGD කියන ටෙක්නොලොජි එක ගත්තාම අපි ප්‍රී ඉම්ප්ලාන්ට් ජෙනටික් ඩයග්නොස් කියන ආව දැන් මේ කල්ල ගැප්ස් ආවෙන්න හේතුවක් තමයි මම කියුවේ අර කල්ලවල සම්බන්ධ ජාන ප්‍රශ්න අන්න ඔය අවස්ථාවේදී පුළුවන් අපිට නල්ලදරු තාක්ෂණය උදව් කරන්න කොහොමද යාගලෙන් කල්ල පහක් හයක් එළිය හදලා මේ කල් වලින් එක එක සෛල ගලවල ජානමය වචන නරක කල්ල ටික අයින් කරලා දාන්න කරලා හොඳ කල්ලේ තෝරලිවරලා අපිට ගර්භාෂය තැන්පත් කරන්න පුළුවන් ඒතරේ නලදරු තාක්ෂණය PGS කියන PGD කියන ටෙක්නොලොජි එකෙන් පුළුවන් නිරෝගී කල්ලයක් ගර්භාෂයේ තැන්පත් කරන්න. ඒතර එක රිකරන් මිස්කර නැවත නැවත මිස්කරේජ් වෙනකොට හේතුවක් හොයාගන්න බැරි වුණාම කරන මේන් ට්‍රීට්මන්ට් එක තමයි PGD කියන්නේ. එයා කිව්වොත් එයාගේ ඩිම්බයක් මගේ ශුක්‍රණ මගේ මහතේ ඩිම්බ මගේ මහතේ ශුක්‍රණ මගේ ඩිම්බ අවශ්‍යයි කියලා ඒකෙන් නිරෝගී කල්ලයක් තියනවාද කියලා බලන්න මේ PGD කියන ටෙක්නොලොජි එක PGS කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා කෙනෙක් මිස්කරේජ් නිත දිගින් දිගට වෙනකොට ගොඩක් පරක්කු කරන්න එපා. ඒක තමයි අර මම කිව්වාගේ ඒක කරන්න ඕන ටික කරන්න මිස්කරේජ් එකේදී. නමුත් නිතර නිතර වෙනකොට ඇවිල්ලා මේ විශේෂ දු ප්‍රතික්‍රම ක්‍රම වලට ඇවිල්ලා ඉක්මනින් ගොඩ යන්න බලන්න මොකද නැවත නැවත මිස්කරේජ් වෙන්න වෙන්න නැවත මිස්කරේජ් එකක් වීමේ හැකියාව තව වැඩි වී කියන යනවා සහ ගර්භාෂයේ හානි ප්‍රමාණය වැඩි වී කියන. ඒක නිසා කනෙක්ට් මිස්කරේජ් ගොඩක් වෙගෙන නෝ ඇවිල්ලා ඩිස්කස් කරන්න මොකද්ද මට කරන්න පුළුවන් වඩාම සුසු ප්‍රමේ කියලා. ඔව් ඔබට පැනනගින වෛද්‍ය ගැටලු කතා බහ කරන්නට ඔබට හැකියාව තියෙනවා වෛද්‍යතුමත් සමගින්. මම මතක් කරන්නම් ඔබට වෙලාවක් සහ දිනයක් වෙන් කරගන්නට අවශ්‍ය දුරකථන අංකය 0771862117 0772914526. ඒ වගේම තමයි ඔබට පැනනගින ගැටලු අප වෙත ලියා එවන්නට පුළුවන් අපේ වැඩසටහන අතරතුරේදී ඒ පිළිබඳව සියලු දේවල් අපිට සාකච්ඡා කර ඔබට පිළිතුරු ලබා දෙන්නටත් හැකියාව තිබෙනවා. මම මතක් කරන්නම් ලිපිනය 393/6 කසගහවත්ත පාර උඩහමුල්ල නුගේගොඩ. ඉතින් අද වගේම දවසකදී නැවතත් හම්බෙමු. ගිහින් එන්න.